ආයිබෝවන් සුබෝදාසනක් අද දවසත් ඔබ සියලු දෙනාටම යහපත් දවසක් නිදුක් නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් කොයිගෙන බොහෝ වේදගත් විශේෂ තොරතුරු තමයි බලන්න යන්නේ. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න, දැන තියාලුවන්ටත් ෂෙයා කරන්න, පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, දිගටම සපෝට් කරන්න. පළවෙනිම කොයි දිනාර රේට් ගැන බලමු. ලංකා මුදල් වලින් දිනාර එකක වටිනාකම රුපියල් 990යි ශත 99යි. ඉන්දියා මුදල් වලින් දිනාර එකක වටිනාකම රුපියල් 272යි ශත 35යි. මෙන්න මේ ගාන ගෙවන්නේ අල්මුල්ලා එක්ස්චේන්ජ් ඇප්ලිකේෂන් ඔන්ලයින් හරහා. අල්මුල්ලා එක්ස්චේන්ජ් ජෙමියාල තියෙන මැෂින් ගාන බලමු. ඉන්දියාවට රුපියල් 272යි ශත 34යි. ලංකාවට රුපියල් 996යි ශත 1යි. ජෙමියාල තියෙන මැෂින් වල ගාන හොඳයි නම් දාන්න. ඒ වගේම දිනාර එකයි කාලයි අය කරන්නේ කමිෂන්. කොයිටේ සමහර එක්ස්චේන්ජ් වල account නම්බරේ හංගනවා. මේ පිළිබඳව ඔබට නිරන්තරයෙන්ම මතක් කරනවා. ඔබ අලුත් එක්ස්චේන්ජ් එකකට පරණ කොලයක් අරගෙන යනවා නම් ඒකේ account number තියෙනවද කියලා අනිවාර්යෙන් බලාගන්න. එහෙම නැතුව ලියලා අරගෙන ගියත් නිවැරදි අංකය ලියලා අරගෙන යන්න. එක නම්බරයක් හරි වැරදුනොත් ඔබගේ මුදල් ලංකාවට එවෙන්නේ නැහැ. එම මුදල් නැවත ලබා ගන්නත් දවස් ගාණක් පරක්කු වෙනවා. නැවතත් කමිෂන් ගාණ ගෙවන්න වෙනවා. මේක බොහෝ දෙනෙකුට සිද්ධ වෙනවා මේ වැරද්ද. United Gulf Exchange Corporation ඉන්දියාවට ෆිලිස් 750යි ලංකාවට දිනාර 1යි අය කරන කමිෂන්. Al-Zamil Exchange Corporation දිනාර 1යි අය කරන කමිෂන්. UJ Exchange Corporation දිනාර 1යි අය කරන කමිෂන්. Kuwait Asian International Exchange ෆිලිස් 750යි සහ ෆිලිස් 500යි අය කරන කමිෂන්. Kuwait ඇතුළ Al-Nada ARY Amman Exchange UJ Al-Zamil Ansari Exchange Lulu Exchange Joya Lucas KBE UAE Oman Exchange, Bahrain Exchange, BEC, World Street Exchange, Sajil Exchange, Malik Exchange, International Exchange, මේ වගේ තවත් ගොඩාක් එක්ස්චේන්ජ් තියෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල විදේශිකයන් බහුතරයක් ඉන්න ප්‍රදේශවල ඛයිතාන්, ෆාරුවානි, අජලිප් ෂෝක්, ඒ වගේම ෆාහිල්, මහබූලා, මංගෆ්, ෆින්තාස්, සල්මියා, හවාලි, මුර්ගබ් මාලියා, කුවෙත් සිටි මෙන්න මේ වගේ විවිධ ප්‍රදේශවල තමයි දිනාර 1යි ෆිලිස් 750යි ෆිලිස් 900යි මෙන්න මේ වගේ විවිධ ගානවල අය කරන්නේ කමිෂන්. ඒ වගේම ලංකාවට මේ වෙන විට සමහර එක්ස්චේන්ජ් වල රුපියල් 1000යි රුපියල් 1001යි ගෙවනවා. නමුත් දිනාර 100ට අඩුවෙන් විතරයි. දිනාර 100ට වැඩින් එවනවා නම් රුපියල් 996යි රුපියල් 998යි මෙන්න මේ වගේ ගාන ගෙවන්නේ ARY Al-Nada Wall Street මේ වගේ එක්ස්චේන්ජ් වල. පුළුවන් තරම් මේ වගේ එක්ස්චේන්ජ් හරහා ඔබගේ දුක් මහන්සි වල හම්බ කරන වැඩි ප්‍රයවන්න. ඒ වගේම ගෘහ සේවිකාවන්ටත් මේ අවස්ථාව ලබා දෙන්න රියදුරන්. කොයිට රතරම් මිලගෙන බලමු. කැරට් 18 ග්‍රෑම් එකක් දිනා 17යි ෆිලිස් 442යි. කැරට් 21 ග්‍රෑම් එකක් දිනාර 20යි ෆිලිස් 349යි. කැරට් 22 ග්‍රෑම් එකක් දිනාර 21යි ෆිලිස් 302යි. කැරට් 24 ග්‍රෑම් එකක් දිනාර 23යි ෆිලිස් 256යි. කොයිට රතරම් මිල මේ දවස්වල නැවතත් ඉහළ යනවා. දිනාර එකක් එකපාරම අඩු වුණා මෙන්න ෆිලිස් 100යි ෆිලිස් 50යි කියලා නැවතත් ඉහළ යනවා. මේ දවස්වල රත්තරන් මිලදී ගන්න අවශ්‍ය තියෙනවා නම් මිලදී ගන්න. තවත් ඉස්සරහට වැඩි වෙන්න කලින්. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශෙන් කුවේට් ජාතිකයෙකු අත්අඩංගුවට රට විනාශ කිරීමට කුවේටයේ තස්තවාද සංවිධානය සමග එකතු වීම, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ මැදිහත්වීම, විශේෂ නිරීක්ෂණයේ ආරම්භ, රැඳවියෙක් මියගිය වාර්තාව වැඩි විස්තර සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් පවත්වාගෙන යයි. බකාලා මොබයිල් ග්‍රෝසරි ගැන මම ඊයේ දිනේදී වීඩියෝ එකක් දැම්මා. මෙන්න රාත්‍රිය වෙච්ච සිද්ධිය ඔක්කොම ටික අත්දැකීමට ගන්න වැඩ කටයුතු ටික. බලමු සියලුම තොරතුරු ටික. පළමුවෙන්ම මෙන්න ඊයේ දිනේදී ගොඩාක් වෛරල් වෙච්ච වීඩියෝ එකක්. මෙන්න මේ කල්යාණී කියන කාන්තාව, එයා ඔව් මම වැරද්දක් කරා, මම ආහාරයට ද්‍රව්‍යවල් දැම්මා, ඒ වගේම මුද්‍රාව පාවිච්චි කරලා රෙදි සේදුවා, ඒ වගේම දරුවාට ආබාධිත දරුවෙක්, ඒ දරුවාට පහර දුන්නා. මෙන්න මේ සියල් දේම එයා පොරොන්දු වුණා මාමගේ ඉස්සරහ. ඔව් මම වැරදි කරා කිව්වා. ඔව් එතකොට මෙන්න මේ අවස්ථාවේදී මාම එයාගෙන් ප්‍රශ්න කරනවා. දැන් අහනවා, ඔයා එහෙම කරා නේද? මෙයා කියනවා ඔව්. එයි කරේ, ඔව් මාව සමාවෙන්න, මම වැරදි කරා. ඉතින් මෙතනදී මේ සහෝදරිය ඊයේ දිනේදීත් අපි වීඩියෝ සම්පූර්ණයෙන්ම ඔයාලත් සමාජ මාධ්‍ය වල බලන්න ඇති, මෙයා දාලා තිබුණා මාව සමාවෙන්න කියලා කිව්වා. මං කියපු දේ ඇත්ත, ඔව් මම කරා කියලා තමයි එයා පොරොන්දු වුණේ මේ අවස්ථාවේදී.
داخل بيت ثاني بيت ثاني ما في نفر ما يبولي لا بولي وين بولي حمام أكل نظيف سوي أكل شنو نظيف ماما. أكل نظيف نظيف ما تحطين بول لا ماما. أكيد أكيد ماما මෙන්න මේ කල්යාණී කියන මේ කාන්තාව ඊයේ දිනේදී සවස තවත් වීඩියෝ එකක් එයා පුද්ගලිකව පළ කරලා තියෙනවා මෙන්න මේ සියලු දේම මගේ මාමා මාව බල කරලා කියන්න කියලා තමයි මම කිව්වේ ඒ වගේම මට ඒජන්සියට ගිහින් දාන්න කිව්වහම දාන්න බෑ කිව්වා මම බයට තමයි මේ දේ සියලු දේම කිව්වේ කියලා හයි ෆ්‍රෙන්ඩ්ස් අද TikTokல ඉරකිරක වීඩියෝ ரெண்டும் வேண்டதா என் பேர் கல்யாணி அதில் அந்த வீடியோவில் இறக்கிருக்கிறது எதுவுமே உண்மை இல்லை நான் வேலை செஞ்ச வீட்டில் இதுக்கு முன்னுக்கு வேலை செஞ்ச வீட்டில் எனக்கு சரியான பிரச்சனை சம்பளம் கொடுக்கல விடுங்க அடிச்சேனே ஒரு பிரச்சனை ரூமில் அடைச்சி வச்சு அந்த மாதிரி அவங்க சொல்கிற மாதிரி சொல்ல சொன்னால் தான் என்னையை வெளியே விடுவேன் ஆஃபீஸில் கொண்டு போய் விட சொல்லி நான் ஒரு அழுதேன் எனக்கு நாட்டுக்கு அனுப்ப சொல்லி அழுதேன் நான் ஆனால் அவங்க என்னை அனுப்பலை ரூமில் அடைச்சி வச்சு ஏன்னா ஒரு பிரச்சனை இல்லை சரியான பிரச்சனை அதுக்கு பிறகு அந்த வீட்டில் உள்ள வந்து எனக்கு அடித்து வீட்டில் எல்லா இடமும் கேமரா இருக்குது எனக்கு தெரியும் நான் அப்படி ஒரு தப்பு செய்யலை அவள் எனக்கு அடித்து சரியான மாதிரி அவள் சொல்கிற மாதிரியெல்லாம் சொல்ல சொன்னான் அதுக்கு பிறகு நான் வெளியே விடுறேன்னு சொன்னேன் அதுக்கு பிறகு தான் நான் சொல்லி கொடுத்த மாதிரி தான் எல்லாமே சொன்னேன் சொன்ன பிறகு தான் அவள் வந்து வீடியோ எடுத்து வெளியில் போட்டிருக்குறாள் அது என் மேலே எந்த தப்பும் இல்லை தப்பான கமெண்ட்ஸை யாரும் போடாங்க இந்த வீடியோவுக்கு என்ன மாதிரி தான் நீங்களும் எல்லோரும் வெளியூரில் வேலை செய்கிறவங்க எல்லாருக்கும் எப்படி பிரச்சனை நடக்கும் நமக்கு தெரியும் நாட்டில் நடக்கிற பிரச்சனை நமக்கு தெரியும் வெளியூரில் வந்து நமக்கு நடக்கிற பிரச்சனை நமக்கு எல்லாருக்கும் தெரியும் அதனால் தப்பான கமெண்ட்ஸை போடாங்க ஆனமு கலத்தான் ஹாத மாமா குல் சிதி சிதி கலம் அஷன் சிதி அணை குல் ஆன மாசவேதஷே ஹாத கில்லா மாமாய் குல் ஆன அர்ஜாய் குல் பஸ் ஆன மாசவேத கலத் லாத்தோத் social media wala ei barnama chana video anamun galtan kilse shaweta mama alhin hiye gulchidi am sana rahat gal ida hiye ma saweti galat ida hiye hotlo enti saweta malish yani enti gul khalas okay hiye gul asaf enti gul malish khalas ana ams gad sahl lesh yani nazzil video al barnamaj hiye galtan khalas okay انتقال اوكي مو مشكله لا تروسوي مني منك ثاني مكان لا تسوي كذي بعدين ننزل فيديو ليش الحين هي تقول لا انا ما سويته كله سويته ماما ماما قول شنو انا كذي ارجع قول بس هذا اللي موضوع الحين هي تقول هرمه ميك عربي باسالين كيووي مكده ايت ماما පොඩි ප්‍රශ්නයක් මේ ගැන අරාබි මාමට මම මේ වීඩියෝ දාපු මාමටත් මම කිව්වා ඒ වගේ තමයි දැන් මෙයාත් කියන්නේ මාව මාමා තමයි බල කරලා මේක කියන්න කිව්වේ නැත්නම් මාව එවන්නේ නැහැ කිව්වා මට ලංකාවට යากන්න බැරුව යයි කිව්වා හිරේ දානවා කිව්වා මාව බය කරා ඒ නිසා තමයි මේ දේ මම කිව්ව කියලා ඉතින් පණ ගියත් මේ වගේ මෝඩ වැඩක් නම් නැවත කරන්න එපා ඔයා නිවැරදි නම් කවදාවත් වැරදිකාරයෙක් විදියට හැසිරෙන්න එපා මෙන්න මෙතනදී මේක හොඳ පාඩමක් මතක තියාගන්න දැන් මෙයා නිවැරදි ඇත්තටම මෙයා මාමා කියලා තමයි මේ දේ කරලා තියෙන්නේ හරි නමුත් මේක මිනිසු පිළිගනීද දැන් මේක කොයිතරම් බරපතල තත්වයක් වෙයි කියලා නම් දන්නේ නැහැ ඉස්සරහට මං එදා ඊයේ කිව්වා වගේ රෙදි මදින කාමරේටවත් නිදාසින් ඉන්න හම්බෙන්නේ ඒ ඇතුළත් කැමරා එකක් හයි කරන්නට ඉඩ තියෙනවා ගෙවල් වල බලමු මොකද්ද වෙයි කියලා ඉස්සරහට මෙයාගේ මේ වීඩියෝ ගැන එතර මේක අසාධාරණයක් නම් හෝ ඒකට සාධාරණයක් ලබා දෙන්න අපිට නිලධාරින් කියනක නැහනේ ඒකුන් නිදීනේ මොනව කරන්නද ඉතින් එන සියලුම කට්ට කන්න වෙනවා පණ ගියත් මේ වගේ වීඩියෝක් නම් නැවත කවුරුවත් නිවැරදියට වැරදිකාරයෙක් වෙන්න හදන්න එපා කාලගුණ වාර්තාකරු බෙදරල් අමීරා ජූලි 5 වෙනිදා හෙට ආරම්භ වෙනවා අධික උෂ්ණත්වය කියලා අනතුරු අඟවයි في 5-7 بإذن الله تعالى راح تكون الأرض في أبعد نقطة لها من الشمس في ظاهرة فلكية تسمى الأوج بسبب مدار الأرض حول الشمس تكون الشمس في طرف المدار البيضاوي
فتكون في فترة قريبة من الشمس وفترة أخرى بالصيف تكون في أبعد ما يكون لها من الشمس. فبالشتاء تكون الشمس في أقرب نقطة لها من الشمس في شهر يناير بعز البرد والدرجات المنخفضة، وبالصيف تكون الشمس بعيدة عنا في أبعد نقطة مع هذه الأجواء الحارة في الصيف. والبعد والقرب ما له علاقة في الحر والبرد، إنما موقع الشمس وشروقها عندما تكون في الشمال الشرقي على مدار السرطان فوق راسنا تكون عندنا الصيف، ولما تكون على خط الاستواء السماوي تتعادل الحرارة ندخل في الاعتدال الربيعي والخريفي، لما تكون في أقصى الجنوب الشرقي على مدار الجدي ندخل في الأجواء الباردة مع انخفاض زاوية الشمس وتركيزها الحراري. فهذه الظاهرة الفلكية البعد والقرب ما لها علاقة في الحر والبرد. මුන් නැති කරන්න යන්න වගේ තමයි තියෙන්නේ මේකත් මේ චාන්ස් එකත්. ඒක මගේ කටෙන් කියන්නවත් මට කැමති නෑ. මොකද ඒක බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව සිහිනයක්. කරුණා කරලා ඉවසන්න. අර අප් ටයිම් එකේ දැම්මා, අර ටයිම් එකේ දැම්මා, අර කුස්සියේ දැම්මා. මේ කරුණා කරලා ඉවසන්න. කාදිම් ෂූන් කරන්න තාම ප්‍රකාශ කරලා නැ නීති අනුකූලව නිවේදනයක් මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරියෙන්. පොඩ්ඩක් ඉවසන්න. හරියටම මොනවද නීතිය? කොච්චරකල් සාමාන්‍යයෙන් සේවය කළා තියන්න ඕනද කම්කරුවෙක් රිලීස් එකක් ගන්න? සාමාන්‍යයෙන් මාස 6ක්ද, අවුරුද්දක්ද, අවුරුදු දෙකක්ද? කොච්චර කාලකින් පස්සේ රිලීස් එකක් ගන්න පුළුවන්ද? මේ අකාම මාරු කරන්න පුළුවන්ද? එතකොට කොයි ආයතනවල වලද දැන් අහලි වීසා දුන්නට කොහොමද තනතුරු ටික? අපිට පුළුවන්ද ඩිනර් 600ක් 800ක් වෙටපත් දාගෙන වැඩ කරන්න පුළුවන් ස්ථානයකට පත් වෙන්න? ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. පුළුවන් තරම් ඉවසන්න. අනිවාර්යෙන් හරියටම නිල නිවේදනය ප්‍රකාශය කරාට පස්සේ කොහොමද කීයද ගෙවන්න ඕනේ මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරියට? කොහොමද අකම හදන්නේ? අපිට කොහොමද වැඩ කරන්න පුළුවන් වෙන්නේ? රාජ්‍ය අංශවලත් අපිට වැඩ කරන්න පුළුවන් වෙයිද? වීසා මාරු කරන්න පුළුවන් වෙයිද? මේ වගේ සියලු දේම අපි ඉස්සරහට බලමු. ඉතාමත් සාකච්ඡාව යනවා විතරයි, ප්‍රකාශ කරේ නැහැ. ඉවසන්න. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශෙන් කොයිටි ජාතිකයක අත්තරංගුවට මෙරටේ තහනම් කරපු සංවිධානයක් සමග එකමුතු වෙන් කොයිට් රට විනාශ කිරීමට සූදානම්. මේ රටේ ජාතිකෙක් තමන්ගේම මව් රට, තමන්ගේ අම්මට හානි කරන්න උත්සාහ කරනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වවල තමයි කුවේට් රටේ විශේෂයෙන්ම තියෙන්නේ. මෙම පුද්ගලයාවත් අත්තරමට අරගෙන තියෙනවා. පුළුවන් තරම් පරිස්සම් වෙන්න සියලු දෙනාම. අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා තිනවා. විමර්ශන කිරීමට විශේෂ බලකායන් කණ්ඩායමක් පවත්වාගෙන යනවා. රැඳවියෙක් සිය දිවි හානි කිරීම, මේක බාල වයස්කරුවන්ගේ සිරගෙදර කියලා තමයි වාර්තා වී තියෙන්නේ. කොයිට රටේ විශේෂයෙන්ම සමහර දැන් මධ්‍යම බන්ධනාගාරය තුළ සමහර සෙල් අර ප්‍රෙෂන් තියෙනවා. දැන් එතන එක එක ප්‍රෙෂන් වල එක එක විදියට අපේ අපි චිත්‍රපටවල වල දැන් අපේ ලංකාවේ බන්ධනාගාරය තුළ එහෙම දකින්න වාගේ මැරයෝ, චණ්ඩියෝ ඒ වගේ ගොඩක් අයට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඉතින් කොයිට රටේ හිරේ හිටපු අය, මධ්‍යම බන්ධනාකාරය ඇතුළ හිටපු අය, ඒ ඇතුළ තියෙන වේදනාව දුක දැක්කායට තමයි ඒක ඇත්තටම කියන්න පුළුවන් වෙන්නේ කොයිතරම් අපායද කියලා ඒ ඇතුළ. ඉතින් කවදාවත් නම් හිර යන්න නම් කවුරුවත් උත්සාහ කරන්න එපා මේ රටවල වල. නීතියට ගරු කරලා හරියටම වැඩේ කරගෙන යන්න. මෙන්න ඉතිහාසයේ පළමු වතාවට කොයිට රටේ හවාලි ෂුවයික් ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ඉස්සෙලා පාරවල් වල පිරිලා පිරිලා හිටපු විදේශිකයන් එක්කෙනෙක්වත් නැත. අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට ස්තුති. بعد ما قام يفتشون خالي حول لي عمره حول لي ما صارت كذي عمره حول لي ما صارت كذي فاضيه عمرها صار حتى اللي ياخذ ما اجازته منتهيه صارت حتى اللي ما عنده اقامه شوف شوف يحول لي عمر حول لي كانت كذي انا قبل ثلاث ايام جاي حول لي ما كان كذي ما قادر امشي فيها قعدت ساعه ونص احنا نطلع من اول شوف ايش سوت الحين
التباتيش سوى. شوف شوف التباتيش سوى. صوره صوره. شوف التباتيش شوف يحول لي. خاليه خاليه امر احول لي ما كانت خاليه كذي. امر احول لي ما كانت خاليه بالطريقه. كمل كمل يا وزير كمل كمل ريحنا كمل ريحنا كمل يا وزير ريحنا يا وزير. بعد ما قام يفتشون خاليه يا اخوان. من متى شويخ شارع الجمله يكون فاضي كذي؟ من متى؟ شوفوا 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 انا من الساعه 5 ترى بشويخ. استغربت قلت ايش في ربع محلات شويخ والجراجات مسكره. اثاري اليوم اول يوم حمله على اللي مخالفين الاقامات واللي مو مسافرين واللي جواك الله يا وزير الداخليه جواك الله. تدرون لو يستمرون اسبوع بس اسبوع الكويت راح تفضى تنظف. على فكره ترى اغلب الشركات الكبيره عندهم عماله بدون اقامات بدون شيء واغلبهم متوهقين. دشيت على اكثر من شركه لا والله عندنا العمال تعبانين وعمال ما ادري شنو والله مسافرين كله كذب ما عليكم منهم. يا الجنبازيه حاطين حيلكم بالفقاره. ها අබ්දන්රකට අමාත්‍යවරයාට ස්තුති කරනවා කට්ටිය. දැන් ඔන්න ওই වැටලීම තවත් තවත් ඒගොල්ලන් ප්‍රොමෝට් කරනවා. මෙන්න බලන්න අඩු වුණා මෙන්න බලන්න මේ ප්‍රදේශයේ බලන්න කියලා. මේක තමයි ලොකුම අවදානම අපිට. අකාමැති අය ඒ වගේම කාදිමල එළිය වැඩ කරන අය පුළුවන් තරම් පරිස්සමෙන්. ඒ වගේම මෙන්න ඊයේ දිනේදී ෂුවයික් ෂර්ක් අහමදි කාර්මික නගර ඉන්ඩස්ට්‍රියල් ප්‍රදේශවල වැටලීම. මේක ගෑරාජ් වල තමයි මෙම වැටලීම විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් පහුගිය දවස්වලත් මතක් කරා ගෑරාජ් උඩහා තාඩු වලින් කාමරයක් හදාගෙන ඒක ඇතුළේ නැවතිලා ඉන්න බෑ. ඒ වගේම කාදිම් හෝ ෂූන් හෝ ඔබ මෙකානික් වෙන්න පුළුවන්. නමුත් ඔබ එම ආයතනයේ ලයිසන් එකක් අරගෙන ඇවිල්ලා සේවය කරනවා නම් ලයිසන්ස් කියනවා මේ බතාක එකක් හදාගෙන ඇවිල්ලා එතරම් වැඩ කරනවා නම් වීසා එකක් අරගෙන ඇවිල්ලා අවුලන්නේ. නමුත් එළියේ වැඩ කරන ඒ කතන්දරේට නම් ආයිත් ආයිත් අහුවෙන්න එපා පරිස්සමෙන්. වැඩ බලන අමාත්‍යාංශයේ විසින් පබ්ලික් අතොරිටි ෆෝර් රෝඩ් ඇන්ඩ් ලේන් ට්‍රාන්ස්පෝර්ට් විශේෂ නිරීක්ෂණය ආරම්භ කරලා තියෙනවා. ඉස්සරහට එන වැහි කාලය කොහොමද වැහි වතුර ටික පිටත් කරන්නේ කියලා මෙන්න අලුත් සිස්ටම් එකක් නිර්මාණය කරනවා. බලමු ඊළඟ වෙස්සට හරි කොයිට රට යට වෙන්නේ නැති වෙයිද කියලා. ඒ වගේම මෙන්න ඛෛරාන් ජකුර් ජකුර් වෙන්නේ නැහැ ඛෛරාන් ශාලේ මෙන්න මේ ප්‍රදේශවල ජෙට් ස්කයි තරුණයන්ගෙන් දිගින් දිගට අවධානම. මුහුදු වෙරළේ ගෘහ සේවිකාවන් දරුවන් සමග ඉන්නවද මෙන්න මේ විදිහට ශාලේ ඛෛරාන් මෙන්න මේ වගේ තැන්වල පුළුවන් තරම් පරිස්සමෙන් ඔබත් පරිස්සම් වෙන්න ඔබ සමග ඉන්න දරුවන්වත් ආරක්ෂා කරගන්න. මෙන්න මේ වගේ කරදරය තිබුණොත් 112 අමතලා කෙලින්ම විස්තරේ කියන්න. මෙන්න ජහරා ආණ්ඩුකාර ප්‍රදේශයට පැමිණෙනවා පබ්ලික් අතොරිටි ෆෝර් ෆුඩ් ඇන්ඩ් නියුට්‍රිෂන් ආහාර හා පෝෂණ අධිකාරිය. මෙන්න මතම් කඩවල්වල බකාලවල වැටලීම. මෙන්න බලන්න මතම් වල තියෙන හොදි ටික ආහාරවල ගැන සුවබැලීමක් කරනවා. ඉතින් මෙන්න දඩයත් නිකුත් කරලා තියෙනවා සමහර ආයතනවල වලට මතම් වලට කඩවල් වලට බකාලා වලට මෙන්න මෙව වැටලීම සිද්ධ වෙනවා. පුළුවන් තරම් පරිසම් වෙන්න පිරිසුදුවින් කඩේ තියාගන්න කඩවල් වල සේවය කරන කම්කරුවන්. ඒ වගේම මෙන්න කොයිඩ් මහනගර සභාවෙනුත් ජහරා ආණ්ඩුකාර ප්‍රදේශය පිරිසුදු වැඩ කටයුතු ටික ආරම්භ කරයි.
සර්පන් වෙන්න නැති දෙයක් කවදාවත් ඔබට ගෙනත් දෙන්න නෑ. ඔබගේ කාලය කවදාවත් නාස්ති කරන්න නෑ. මෙන්න දෙක්කද මම ඊය දෙම්ම වීඩියෝ එකක්. බකාලවල නිරීක්ෂණයක් කරන්න ඕනේ. බකාල කොහෙද නවත්තන්නේ? මේ බකාලවල ආහාරවල සමහර විට ගොඩාක් පරණ වෙන්නට ඉඩ තියෙනවා. මේ අවසරයට තියෙනකොට මොන හරි අපිට මොන හරි අසනීප තත්ත්වයක් ඒව කාලා සිද්ධ වෙන්නට ඉඩ තියෙනවා කියලා වීඩියෝ එකක් පළ කරා. මෙන්න රාත්‍රියේ වෙච්ච සිද්ධිය. බකාලා මේ මොබයිල් ග්‍රෝසරි ඔක්කොම ටික පටවනවා කුවේට් මහනගර සභාවෙන්. මෙන්න බලා ගන්න. මෙන්න මේවා නිසා තමයි මේ ෆුඩ් ට්‍රක් ගැන එක එක දේවල් ගැන දැන් පුද්ගලෙක් දැන් ඊයේත් මම දැනුවත් කරා අර කළු මිනිස්සෙක් ඉන්නවා. එයා හැමදාම වීඩියෝ දානවා. මෙන්න යතුරුපැති රියදුරන් ගැනත් වීඩියෝ එකක් පළ කරලා තියෙනවා. බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මම නිරන්තරයෙන්ම මේ වගේ දේවල් වෙන්න කලින් ඔබට දැනුවත් කරනවා. ඒක තේරුම් අරගෙන පරිස්සම් වුණොත් ඔබටත් බේරෙන්න පුළුවන්. මොකද දැන් ගොඩාක් තැන්වල දැන් කාර්මික නගරයේ නේවාසික ප්‍රදේශවල මේ වගේ ගොඩාක් තැන්වල මෙම වැටලීම සිද්ධ වෙනවා. කුවේට් මහනගර සභාව විසින් මෙන්න ඔබට දකින්න පුළුවන් සමහර ගැරේජ් කඩවල් වලටත් කුවේට් මහනගර සභාවෙන් විශේෂ වැටලීම ජහර ආණ්ඩුකාර ප්‍රදේශයේ. ඉතින් මේ ප්‍රදේශවල ඉන්න අය පරිස්සම් වෙන්න. ඒ වගේම වාහනවල නම් කවදාවත් එක එක තැන් තැන්වල ගිහිල්ලා වාහනේ නවත්තලා යන්න එපා. දවස් ගාණක් සති ගාණක් කොහොමම අතහැරලා. මොකද දැන් මේ දවස්වල ක්ලීන් කුවේට් වැඩ කටයුතු ටික ක්ලීන් නීට් එකේ යනවා. එහෙනම් පුළුවන් තරම් පරිස්සම් වෙන්න. ඒ වගේම මෙන්න අද දිනේ නම් 2:59 වෙනකොට අවසන් කරා. අවසන් තැනට ආවා. දැන් මේක අප්ලෝඩ් කරලා ඊට පස්සේ තමිල් ප්‍රවෘත්තියටත් වොයිස් ටික දීලා ඒකත් අප්ලෝඩ් කරලා තමයි නිදා ගන්න ඕනේ. පැය 36ක් වෙනවා මේ වෙන විට නිින්ද නැහැ. පෙරේදා රාත්‍රී නිදාගත්තා. ඊට පස්සේ ඉඳන් තාමත් නිින්ද නැහැ. ඊයේ රාත්‍රියේ උදේ පාන්දර ඔහොමම එක දිගට වැඩ කරගෙන ගියා. ඉතින් මෙන්න මේ විදියට මාවත් රිදවගෙන මම කල්පනා කරන්න නැතුව ඔයාලගෙන කල්පනා කරනවා. වීඩියෝ දානවා. පරිස්සම් වෙන්න. අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. දන්න තියාලුවන්ටත් ෂෙයා කරන්න, පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න සියලු දෙනාටම දෙවි වේටයි.